හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. අද මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි විස්තරයක් කරලා දෙන්න. මීට පෙර මේ යථාර්ථ නාරිකාව ඔස්සේ මම කරපු වැඩසටහන් පැහැදිලි කරලීම් වලදී විශේෂයෙන් අපේ ගමේ කඳුලව ඉබ්බාගමුව කඳුලව ගමේ අපට පාරම්පරිකව ලැබුණු ආභරණ කට්ටලයක් පිළිබඳව, ඒ සඳහා අපි කරගෙන යන අපේ පරම්පරාවෙන් කරගෙන යන වත්පිළිවෙතක් පිළිබඳව සදැහැතියන්ට අපි දැනුවත් කළා. ඒ ස්ථානයේ අද අපේ ගමේ පූජනීය ස්ථානයක් හැටියට පවත්වාගෙන යනවා. ඒ ස්ථානයේ සිරිපතුල් වහන්සේ නමකුත් අපේ මේ යථාර්ථ නාලිකාව ඔස්සේ පෙර වැඩසටහනකදී ඉදිරිපත් කළා. දැන් ඒ සිරිපතුල වහන්සේ ඉතාම වන්දනීය පූජනීය විදිහට සකස් කරලා තියෙන නමුත් ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා මේ ආභරණ ටික පෙන්වන්නේ කියලා, ඒ ගැන පැහැදිලි කරලීමක් කරන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ ආභරණ සහ ඒ ඉතිහාසය සහ එහා බැඳිච්ච අපි පවත්වාගෙන යන ඒ වත්පිළිවෙත් ටිකක් ඒ වීඩියෝ දර්ශනත් එක්ක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක බලන අයට මේ ආභරණ මොනවද, මේ ඉතිහාසය මොකද්ද, මේවා අපිට පවත්වාගෙන යන්න ලැබුණේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. ඉතින් මේ පැහැදිලි කරලීම කරන්නේ මම මේ ස්ථාන පිළිබඳව රටේ මිනිස්සුන්ට දැනුවත් කරන්නේ. මේවා නිකන් අර වෙනත් නාලිකාවල කරන විදිහට ඒ වැඩසටහනක් පවත්වාගෙන යන්නවත් අධ්‍යාපනිකවම මුල් කරගෙනත් නෙමෙයි. මේ තුල මම උත්සාහ කරන්නේ අපේ යටගිය ඉතිහාසය සහ මේ බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන්ම බුද්ධ ඉතිහාසයත් එක්ක බැඳිච්ච ඒ අතීතය තමයි ඉස්මතු කරන්න මම උත්සාහ කරන්නේ. නැතුව මේවා පෙන්නලා මේවා ගැන පැහැදිලි කරලා තවත් YouTube නාලිකාවක් පවත්වාගෙන යෑම නෙවෙයි මගේ උත්සාහය, මගේ මේ දායකත්වයේ ලබා දීමේ චේතනාව. මේ හැම දෙයකින්ම උත්සාහ කරන්නේ අපට යටගිය ඉතිහාසය හොයාගන්න, වැරදිච්ච ඉතිහාසය හොයාගන්න. ඒක ලෝකේ සමස්තයක් දැන් පිළිගන්නවා. ඒක නිවැරදි කරගන්න මේ තුලින් දෙන්න පුළුවන් සාධක ටිකක්, තොරතුරු ටිකක් ලබා දීම තමයි මගේ ප්‍රධාන පරමාර්ථය. ඒ මුල් කරගෙන තමයි අද මේ කෙටි හැඳින්වීමත් මේ වැඩසටහන සඳහා මේ සම්බන්ධතාවය ලබා දෙන්න. එතකොට ඔබට මේ ආභරණ මුල් කරගත්ත පරම්පරාවෙන් අපේ ගමේ පවත්වාගෙන එන මංගල්‍යයක් තියෙනවා. මේ මංගල්‍යය සිද්ධ කරන්නේ සෑම වසරකම අප්‍රේල් මාසයට කලින් මාර්තු මාසය වගේ වෙනකොට තමයි මේ මංගල්‍යය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අපේ හෙළ ගොවිතැනේ ඒ අස්වැන්නු නෙලලා ඉවර වෙච්චාම තමයි පළවෙනි අස්වැන්න වර්ෂයේ මුල ඒ කන්න නිමා වෙලා භවභෝගවලින් සශ්‍රීක වුණු මිනිස්සු සිද්ධ කරන කිරියාහාර පූජා වත්පිළිවෙත් ටිකක් අපේ රටේ ගම්වල අදටත් පවත්වාගෙන යනවා. කලියවන්නර දෙවියන්ගේ රාජකාරිය තමයි මේ නිවසේ සිද්ධ වෙන්නේ. මේක අතීතයේ ඉඳන්ම පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජකාරියක්. එතකොට මගේ අත්තලා මුත්තලා එහෙම ඇවිල්ලා මම පප්පට එනකම් පප්පගේ ඉඳන් මම දැන් බාර අරගෙන මම තමයි මේ අද කරගෙන යන්නේ. එතකම් පප්පා හිටියා. මේක ගලේ හත්වජ්ජුරු කියලා කියනවා. ගලේ බණ්ඩාර දෙවියෝ කියලා කියනවා අපි. නමුත් අපි අලුත් සහල් කියන්නේ අපි තියෙන ගොවිතැන් බත් කරපුවාම හැම ගෙදරකින්ම දී කොටසක් අයින් කරනවා දේවාලට කියනවා. දැන් අපි අනුරාධපුර පැත්තට ගියාම අර පුල්ලයාර දෙවියන්ට මේ ඒක කරන්නේ. එතකොට මෙහි එහෙම නෙමෙයි, ඊට වඩා වෙනස්. නෑ, මෙහි කුමාර බණ්ඩාර දෙවියෝ තමයි මේ ප්‍රදේශය පාලනය කරන්නේ. ගලේ දෙවියන්ගේ එයාගේ අනුගාමිකයෙක් හැටියට තමයි ගලේ බණ්ඩාර දෙවියෝ ඉන්නේ. එතකොට ගලේ බණ්ඩාර දෙවියන්ගේ රාජකාරිය කරන්නේ මේ නිවස. කුමාර බණ්ඩාර දෙවියන්ගේ රාජකාරිය කරන්නේ තව දවසක් තියෙනකෙ හිට.
කරනවා. එතකොට ගම්බාරදීයන්ගේ රාජකාරි කරන්න ගෙදරකුත් තියෙනවා. ඒ ගෙදරත් දානයක් හිට තියෙනවා. ඊට පස්සේ තමයි දේවාලේ මංගල්‍ය පටන් ගන්නෙ. එතකොට මේ එකතු කරගත්ත හැමෝගෙම මේ ටික ගෙනල්ලා තමයි අපි මේ ගෙදර අද ලෑස්ති කරලා මේ මුළු ගම්මු ප්‍රදේශෙම ආයේ එනවා. ඒ ඇයිට මෙලුම් කුලේ තමයි බිම වාඩි කරලා මේ දානේ ලෑස්ති කරලා දෙන්නේ. ඊට පස්සේ මොකද පෙරහැරෙන් යන කතාවද? ඊට පස්සේ අතීතයේ ආභරණ තිබිලා තියෙන්නේ මේ ගලේ දෙයියන්ගේ ආභරණ අපේ නිවසේ. එතකොට ඒක පෙරහැරෙන් තමයි දානේ අරගෙන දේවාලයට යන්නේ. අද ඒක සංකේතයක් ඇටියට පුවක් මලක් මේක මෙවා කරලා ඒක තමයි පෙරහැරෙන් වඩම්මනවා දේවාලේ. එතනින් පස්සේ තමයි දේවාලේ රාජකාරි ආරම්භ කරන්නේ. ඒක දේවාලේ වහලා තියෙන්නේ. දොර අරලා ඊට පස්සේ තමයි ආභරණ මෙවා කරලා ආභරණ සුද්ධ පවිත්‍ර කරලා නැකත් වලට අරනවා. ඒ අපි අදර එළි වෙනකන් ඒ ටික කරනවා. ඒ කරලා තමයි හෙට අනිත් ගෝල් දෙකේ දාන ටික තියලා හෙට රැයට පූජාව පටන් ගන්නවා. ඒ කියන්නේ අවුරුද්ද රතාවත් කරන අපේ පූජාවක් තියෙනවා. ඉතින් ඒ පූජාව කරලා උදේ එළි වෙන්න ඉස්සර අපි මේ කිරියාර පූජාව තියලා වැඩ නිම කරනවා. එතන නළුවට පස්සේ තමයි දෙන්නේ. ඒ කියන්නේ අපිට විශ්වාසයක් තියෙන්නේ අපිට දෙයියෝ තමයි මේ ටික ලැබලා දෙනවා කියන විශ්වාසය තමයි මේ හැමෝගෙම තියෙන්නේ. ඒ නිසා තමයි හැමෝම වී ටිකක් අයින් කරන්නේ. ඉතින් මේ අපි ඉතින් අපිට මතක හැටියට අපි නොදුන්න අවුරුද්දක් නැහැ. පරම්පරාවෙන් මට ඒක උරුම වුණා. ඉතින් මම ඒක මට උපරිමයෙන් මම ඒක කරනවා. දැන් මගේ දරුවොත් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒක අපි පරම්පරාව විදිහට ඒක ඉදිරියට අරගෙන යනවා. ඉතින් මේවා අද විවිධ සංස්කෘතීන් එක්ක එකතු වෙලා පවත්වනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මුල් කරගෙන, දන්ත ධාතුන් වහන්සේලා මුල් කරගෙන ඒ වගේ ස්ථානවල බෞද්ධ ආගමික වත්පිළිවෙතක් හැටියට අලුත් සහල් මංගල්‍ය පවත්වනවා. ඒ බුදුදහමෙන් පස්සේ ඒ බුදුදහමත් එක්ක එකතු වෙලා මේ හෙළ රටේ සංස්කෘතිය එහෙම හැදිලා තියෙනවා. ඒ වගේම ගම්මානවල විශේෂයෙන්ම අපේ රටේ විවිධ පළාත්වල උතුරු නැගෙනහිර, උතුරු පැත්තේ නැගෙනහිර පැත්තේ, දකුණු පැත්තේ අපේ රටේ මේ වගේ ගම්මානවල මේ චාරිත්‍රය සිද්ධ වෙනවා. අලුත් සහල් මංගල්‍ය දේවල්. ඉතින් ඒවාට විවිධ සංස්කෘතීන් දැන් මේ වෙනකොට එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර පැත්තේ බලනකොට විවිධ නාම, දේව නාම එකතු කරගෙන, දෙවියන්ගේ නම් මුල් කරගෙන, රූප මුල් කරගෙන තමයි අද ඒ ගමේ ප්‍රධාන තැනක, ගහක් නැත්තම් ප්‍රධාන දෙවුලක් වගේ එකක මේ ගමේ උපදවා ගන්න මේ භවභෝග වලින් ප්‍රධාන අස්තැන්න ගෙනල්ලා පූජා කරලා එහෙම පරිසරයත් එක්ක බැඳිච්ච ගහට කොළට පුදාගෙන, වැඳ පුදාගෙන, දෙවියන් අදහාගෙන යන වැඩපිළිවෙලක් අදටත් මේ රටේ තියෙනවා. මොන මොන දේවල් ආවත් බොහෝ නියග කාලය ඇවිල්ලා ගොවිතැන්පත් හානි වෙනවා, වන සතුන්ගෙන් හානි වෙනවා. නමුත් මෙන්න මේ භවභෝගයක් ලැබුණු දේන් ඒ පූජාව, ඒ වත්පිළිවෙත කරන එක අපේ රටේ අද කවුරුත් මගහරින්නේ නැහැ. ඒ තරම් කිඳා බහැලා තියෙනවා අපේ රටේ ජනතාවට පළාත් ભેදයකින් තොරව මෙන්න මේ චාරිත්‍රය. ඒක ගෙවල් දොරවල් වල වුණත්, භවභෝගයක් ගහක කොළක වුණත් හැදුනහම බුදුහාමුදුරුව මුල් කරගෙන ඒ පූජා කරලීමේ හේර චාරිත්‍රය මේ රටේ තියෙනවා. ඉතින් වර්තමානයේට එනකොට මේවාට විවිධ සංස්කෘත අංග එකතු වෙලා තියෙනවා. ඒ නිසා විවිධ තැන්වල ඒ දේවල් අර යටගිය තිබුණු චාරිත්‍ර වෙනුවට විවිධ දේවල් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ පිළිබඳව අපේ ගමේ මුල් කරගෙන තියෙන ඒ චාරිත්‍රය, ඒ මංගල්‍ය කොතෙක් දුරට තාම පිරිසුදු තත්ත්වයෙන් පවතිනවාද, මේවාට හේතු මොනවාද, මේ හැම චාරිත්‍රයකටම හේතුවක් තියෙනවා, මේවා පවත්වාගෙන එන හේතුයේ දත්ත අනුව කොයි කාල වකවානුව දක්වා මේවා අතීතයකට යනවද, බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ඒ අතීතය කොච්චර දුරට ගැළපෙනවද කියන එක තමයි අද මම ටිකක් පින්වතුන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ තියෙනවා දැන් මේ අපි මේ අප්‍රේල් මාසේ කරන සූර්ය මංගල්‍යය කියලා එකක්. ඒකට කියන්නේ මංගල්‍යයක් කියලා. ඒ සූර්යා මුල් කරගෙන පවත්වන, එහෙනම් මේ විශ්වයම උපදවන්නේ කවුද? සූර්යා කියන බලය, ශක්තිය. මේක ශක්තියක්. ඉතින් මේ ශක්තිය අරගෙන තමයි අපි
මේ ජීවිතය පවත්වන්නේ ගොවි තැන්බත් කරන්නේ ඒක විස්තර කරන්න ඕනේ හැමෝමද දන්න දෙයක් තමයි මේ සූර්ය බලය හරහා තමයි මේ ලෝකය මේ විශ්වය හැම දෙයක්ම නිර්මාණයෙන්නේ පවතින්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ සූර්යා මුල් කරගෙන වසරකට වතාවක් සූර්ය මංගල්‍යය කියලා අපේ හෙළ සංස්කෘතියක් තියෙනවා. ඉතින් අද මේවා වෙළඳ ව්‍යාපාරික මට්ටමින් දේශපාලනික මට්ටමින් වෙන වෙන ඇදහිලි සංස්කෘතියෙන් එකතු වෙලා මේ වගේ යථාර්ථය යට ගිහින් තියෙනවා. අද ඒවා ඔහෙ පවත්වාගෙන යනවා. අන්න ඒ වගේ ආපු මංගල්‍යයක් තමයි පින්වත්නි මේ අපේ ගමේ පවත්වන මංගල්‍යය. ඉතින් මේකට අපි කියන්නේ අපේ ගමේ දේවාලයක් තියෙනවා පැරණි. ඒක පෙන්නුවා. එතන සිරිපතුල වහන්සේ නමකුත් වැඩ ඉන්නවා. මේ දේවාලය ඒ ගමේ හැදෙන්න ප්‍රධාන හේතුව දේවාලයක් කිව්වම අද රටේ ලෝකේ දේවාල තියෙනවා. ඒ වගේ සිද්ධ වෙන කටයුතු තියෙනවා. පින්නතුන් මොන හරි දෙයක් කරදරයක් විපතක් දුකක් වෙච්චාම ඒ දේවාලවලට ගිහිල්ලා කපු මහත්තුරු හරහා මේ එක එක සැනසිලිදායක දේවල් සෙත් සාන්ති සිද්ධ කරගන්න. ඒ විදිහට ඒ විතරක් නෙමෙයි ශාස්ත්‍ර අහනවා මේ වගේ දේවල් ඒ නොපෙනෙන කෙනෙක්ගෙන් පිහිටක් ආශිර්වාදයක් ඉල්ලා ගන්න බලාපොරොත්තුව පුරුද්දක් අපේ රටේ ජනතාවට තියෙනවා. නමුත් මේ දේවාලය කියලා කියන්නේ අපේ ගමේ තියෙන මේ ආභරණ මුල් කරගෙන පවත්වන මේ දේවාලය එහෙම ස්ථානයක් නෙවෙයි. එහෙම ස්ථානයක් නෙවෙයි. මේ ස්ථානය වසරකට පමණයි ඒ ආභරණ ටික අපි ජනතාවට පෙන්නලා ඒ ජනතාවට ආභරණවල ආශිර්වාද ඒව පිරිසුදු කරලා නානුමුර මංගල්‍ය කරලා ඒව ජීව සිද්ධි භාවයට පත් කරලා වත්පිළිවෙතක් කරලා ජීවමානත්වයෙන් දානයක් මංගල්‍යයක් කිරිහාර පූජා කරලා පූජාවන් පවත්වලා බුදුහාමුදුරුව ප්‍රමුඛ කරගත්ත ඒ බණ්ඩාරහත් කට්ටුවට පූජාවක් පවත්වලා ගමේ ප්‍රදේශවාසීන්ට අපේ ගෙදර තව ගෙවල් කීපයක මේ වත්පිළිවෙතේ ආභරණ පවත්වාගෙන යන නිවෙස් ටිකක් තියෙනවා අපේ ගම්මානේ. ඒවා පාරම්පරිකව එදා ඉඳන් ඒ චාරිත්‍රය නුපිරිහෙලා කරනවා. ඉතින් ඒ ගෙවල් වලට ඒක රාසි වෙලා දින යොදාගෙන පළමුවෙන්ම අපේ නිවසේ කෙම්බර බත් දානය කියලා දානයක් දෙනවා. ඒකට ගමේම අය එකතු වෙනවා. එකතු වෙලා තමයි ඒ ආහාර හදන්නේ. ඉතින් දේශීය ආහාර තමයි අපි ගන්නෙ මස් මාංශ වලින් තොරව. ඒ වට්ටක්කා අගුණකොළ අඹ ඇඹුල් ඒ වගේ දේශීය ආහාර ඒ කාලවලට මේ මාර්තු වල වගේ හැදෙන ඒ දේවල් උපයෝග කරන විශේෂයෙන්ම හැම ගෙදරකින්ම තමන් උපයා සපයාගත්ත අලුත් සහල් අපේ ගෙදරට ලබා දෙනවා. ඒ ලබා දුන්නාම ඒවා සකසලා පිළියෙල කරලා ගමේ සියලුම දෙනා එකතු වෙලා ඒ කොළ කපලා ඒ එළවලු කපලා ඉතාම ශද්ධාවෙන් ඒ ආහාර දානය සකස් කරනවා. ඒකට කියන්නේ කෙම්බර බත කියලා. ඊට පස්සේ තමයි ඒ කෙම්බර බතේ අග්‍ර කොටස බුදුහා මේක රාත්‍රී අපේ නිවේස කරන්නේ. ඒ නිසා එතන බුද්ධ පූජාවක් සිද්ධ වෙන්නේ නැහැ. අර බණ්ඩාර හත් කට්ටුවට පූජා පවත්වලා බණ්ඩාර හත් කට්ටුවේ වත්පිළිවෙත් කරගෙන යන ගෙවල් වල ඉන්න අද ජීවත් වෙන මේ පවුල් වල ඉන්න අය ප්‍රධාන අය අපේ ගෙදර ඉන්නේ අපේ මගේ වැඩිමල් සහෝදරයා. ඒ වගේම ඒ බණ්ඩාර හත් කට්ටුවේ ඒ වත්පිළිවෙත් කරගෙන යන නිවෙස් වල ඉන්න අය ප්‍රධාන කරගෙන බිම පැදුරු දාලා නෙළුම්කොලේ තමයි පිඟන් වල මේක අනුභව කරන්නේ නැහැ. ඒක දේව නැතිනම් ආශිර්වාදයක් ලැබෙන දෙයක් හැටියට මේ කාල සීමාවේ සූර්යාගෙන් සුළඟෙන් වැස්සෙන් පින්නෙන් ඇතිවෙන රෝගාබාධ විවිධ දේවල් නැති කර ගැනීම පිණිස සත්වයාට ආශිර්වාදයේ පිණිස තමයි මේ ආහාර දානය ලබා දෙන්නේ. ඒක සතුටින් භුක්ති විඳලා අපේ ගමේ ඇත්තෝ ඉතාම අලංකාර පෙරහැරකින් සාදුකාර දෙමින් ඒ ආභරණ හත් කට්ටුව
අපේ නිවසේ ඉඳලා පෙරහැරින් ඒ දේවාලයට වැඩම කරනවා. එතකොට ඔබට ඒ දේවාල භූමිය මම පෙන්නවා. ඒක දේවාල භූමියක්, අද විහාරස්ථානයක් බවට පත් වෙලා ස්වාමින් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඉතින් ඒ තත්ත්වයට පත් වුණේ මෑත කාලේ. නැතිනම් ඒ ආභරණ හත් කට්ටුව අපේ නිවසේ තමයි තිබුණේ. ඉතින් අපේ නිවස වරින් වර විවිධ, අපේ නිවස තියෙන කන්ද බෑවුමක් අයින නිසා උල්දිය වතුර ඇවිදින් එක අවස්ථාවක ගෙදර පැරණි නිවසක් තිබුණේ. ඒ වගේ අකටුතු වෙලා අපේ පියතුමාලා ප්‍රධාන වැඩිහිටියෝ එකතු වෙලා අපේ ගමේ ඒ දේවාල භූමියේ මේ ආභරණ ටික තැන්පත් කරලා වසරකට සැරයක් මෙන්න මේ විදිහට මංගල්‍ය කරගෙන යනවා. ඉතින් මෙන්න මේකේ වීඩියෝ ඔබට දකින්න පුළුවන්. ඒ කෙම්බර දානේ සකස් කරන විදිහ සියලු දෙනා ඒක රාසි වෙලා මෙව්වා. ඉතින් අර සමිති සමාගම් වල වගේ එහෙම නෙමෙයි, සිය කැමැත්තෙන්ම තමයි ගමේ අය එන්නේ. ඒකට සම්බන්ධ නොවුනොත් ඒ අයට වෙන අවඩක් විදිහට තමයි ඒක සලකන්නේ. ඒගොල්ලෝ ඒක ලකුණු කිරිල්ලක් කොහෙවත් දඩ ගැහිල්ලක් නීතියක් නැහැ. ස්වාධීනව ඇවිදින් මේ ආශිර්වාදය ලබා ගන්න ඒවට උදව්පකාර කරන විවිධ ආකාරයෙන්. ඉතින් මෙන්න මේ විදිහට ඒ දේවලට වඩම්මවලා රාත්‍රිය පුරාම එදින ඒ ප්‍රධාන වත්පිළිවෙත් කරන අය මේ ආභරණ හත් කට්ටුව පිරිසුදු කරලා නානුමුර මංගල්‍ය කරලා ඒවා චාරිත්‍රානුකූල කරන විදිහක් තියෙනවා. ඒ පෙන්වන්න පුළුවන් බොහෝ දේවල් පෙන්වතුන්ට පෙන්වලා තිනා. ඊට පස්සේ සියලුම දෙනාට දක්වනවා, පෙන්නනවා ඒ ආභරණ අරගෙන. ඉතින් මෙන්න මේ ආභරණ ඒ දැක්වුවාට පස්සේ සියලු දෙනාම වසරේ හදාගත් එක එක අදිස්ථාන තියෙනවා. ගොවිතැන්පත් කරන, රැකී රක්ෂා කරන, ගමේ ජීවත් වෙන අය මේ දෙවියෝ මුල් කරගෙන ඒවට අද වර්තමානයේ කියන්නේ බාර වෙනවා, බාරහාර වෙනවායි කියලා. ඉතින් ඒවා එහෙම බාරහාර පඳුරු ගැට ගන්න සංස්කෘතියක් තියෙනවා. නමුත් මේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක මනසින් කරගන්න අදිස්ථානයක්. යම් වැඩක් පටන් ගන්නකොට ගෙදර හාල් ටිකක් තමයි එල්ලන්නේ. හාල් ටිකක් එල්ලනවා. මේකෙන් අපි කිරි ආහාර උතුරවලා ඒ මංගල්‍යයට සම්බන්ධ වෙනවා. ඒ පොරොන්දුව මත මේ ගෙදර මේ අසනීප වෙලා ඉන්න, එහෙම නැත්නම් මේ ආරම්භ කරන්න යන කටයුත්තට ඒ දේව බැල්ම, දේව රැකවරණේ ආශිර්වාදය ලැබේවා කියලා තමයි ගෙදර ඒ විදිහට කරලා අදිස්ථාන කරගන්න. අන්න ඒ අදිස්ථානයේ තමයි ඒ වසරක් ගත වෙලා ඒ මංගල්‍යයට පැමිණලා බොහෝ අය ඒ අදිස්ථාන කරගත්ත විදිහට ඒ දැකුම් පඳුරු ඔප්පු කරනවා. දැකුම් පඳුරු කියන්නේ දැක බලාගෙන. දැන් අපි අවුරුද්ද චාරිත්‍රයේ සූර්ය මංගල්‍යයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ දැකුම් පඳුරු අරගෙන අපි වැඩිහිටි නිවෙස්වලට, පාරම්පරිකව අපේ ඥාති නිවෙස්වලට, අසල්වැසි නිවෙස්වලට එහෙම ගිහින් ඒ වත්පිළිවෙත් ටිකක් කරනවා. දැක බලාගෙන සතුරු සාමීචිව ඒ ඥාතිත්වයන් තව තව වැඩි දියුණු කරනවා. අන්න ඒ වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ දැකුම් පඳුරු ගෙනවි. ඉතින් ඒ වගේ වෙන සංස්කෘතියෙන් එකතු වෙලා ඔය පූජාවත්ටි පඳුරු ඒ බාරහාර ඔප්පු කරන දේවාල තියෙනවා. නමුත් මේ ඒවා එකතු නොවි, එකතු නොවුණු පැවතගෙන එන ක්‍රමවේදයක්. ඒ දැකුම් පඳුරු බාර දෙනවා. ඒ බාර දුන්නට පස්සේ ඉතින් ඒ දේව ආශිර්වාදය, ඒ උපදේශ ඒ අයට ලැබෙනවා. ඉතින් අද මේවා කරන්න මේ අපි ඒ නිවෙස් වලින් පාරම්පරිකව දැන් අපේ නිවසට ඒ ආභරණ හත් කට්ටුව ලැබිලා තියෙන්නේ ගලේ හත් රජ්ජුරුව කියන රජතුමා. ගලේ හත් රජ්ජුරුව එහෙම තමයි කියන්නේ. මේ දරුවන්ට වහන්සේලා දේව දාණ්ඩ අදහසකට බුදු වෙන්න බුදුන් දකිනා හාම් දුන්නේ බුද්ධමාලා බ්‍රහ්ම වහන්සේට දස බිම්බර මාර්සෙන් වගේ වහන්සේට දස පරුවන් ගෙන බින්දු ආගෙන දේවතාවන් නර දෙන් වහන්සේට රංගතන
ඒ අකුම් නක්ෂණයගල් අහනතරමා වේරයන්ගල් පාගෙන කළුබල් පායට මැනික් පායට හැඳගල් පායට දැඩි මුන්නම් දවා දේව දහටකටකට මේ දිගට කොහොමද රෝලක් බලාගෙන වැඩ සිටියත් වහන්සේගේ නාමයට මහතුරු මහා දාන සම්භාරයක් ඔප්පුකට දෙන්න කියලා හිටිනවා. අඳුන්නේ මහතුරු මහා දාන සම්භාරයට කේපමනා කරගන්න මම සියාගන්න විස කාලයේදී මෙවැනි රාජකාරියක් වහන්සේලාට ඔප්පු කළා නම් හාඳුන්නේ අපිට වෙච්ච දෙයක් වෙච්ච කයටත් දෙන්නේ නැතුත නවතන් පල්ලාටි රටකට තලස්කොට සීමාවට ගිහිල්ලා සීමා බන්ධන හරකලා මේ දරුවාන්ට හීන සෝක ලැබිදු ගොලින් අරසා ගන්නා හාඳුන්නේ සංදාපුළුන් ගලවලා පායන උඩක් අසල හොලකට කිසිවක් නොවෙන්නේ දෙයි හාඳුරන්ගෙන් දේව සත්ත්ව දේව කරුණාව මේ දරුවන්ට වහන්සේලා දෙවදාණ්ඩක් දහසකට නම් බුදු වෙන්න බුදුන් දකිනා හාඳුන්නේ උරුමලාවතින කර්මලාවතින බෞද්ධන උපන්නේ අටපතින කුමාර බණ්ඩාර දේවන් වහන්සේ කංගෙලියට පුල් කෙලියට දිය කෙලියට ඇහැර පෙරහැරට කපුවා හතදාර කුමාර වෙන්නේ වහන්සේ උතන රිදීවමට රන් කන්දර රන් පිළිමට හිට පිළිමට පොත් පිළිමට මැණික් පායට රන් පිළිම කපා සත්‍යයේ මේ පවතිනවා තේකට නම් බුදු වෙන්න බුදුන් දකිනා හාඳුන්නේ වහන්සේගේ නාමයට මහතුරු මහා දාන සම්භාරය මොප්පු කොට දෙන්න කියලා හිටිනවා හාඳුන්නේ මහතුරු මහා දාන සම්භාරය නම් කේපමනා කරගන්න මම මන තියාගන්න දුරුස කාලේදී මේ පින් රාජකාරියක් උපවාසීලාට ඔප්පු කරලා නම් හාමුදුන්නේ අපිට වෙච්ච දෙයක් වෙච්ච කයට දෙන්නේ නේතු නවත්තම් පල්ලාඩි රටකට දුරුස සීමාවට ගිහිල්ලා සීමා බන්දර හැරගලා මෙද්දර වාට හීන සෝක ලෙද්දක වසංගතුලින් අරස්සා කරලා සන්දාවල නුඟලවලා හාමුදුන්නේ පායන උඩක් ගසල පුලකටක් ඉවරන වෙන්න දේව සත්ත්ව දේව කරුණාව මේ දරුවෝ වහන්සේලාට දේව දාණ්ඩක් දහසකට නම් බුදු වෙන්න බුදුන් දකිනා හාමුදුන්නේ උඟලයා දත්තන් වහන්සේ මහ මුහු දේගල් නැතුරු බිම්බ කරගෙන නතුරු ගල් නැතුරු වහන්සේට පැත්තක් පණුවන් ගහලා ඉඳියට ඉන්නේ නැගිටලා කල ගෝකුල්ලා කතර මොලේ කන්ද සාමි හාමුදුරන්ට අතුරුත් දේව වතින වාතයකට නම් බුදු වෙනා බුදුන් දකිනා හාමුදුන්නේ අතුරු දිගා හරහක් පවුග කැලේට තර ගන්දොලහට නිරම් මුඬට කළු ගල් පායට මැනි පායට හඳ ගල් පායට සක්මන් කරන ගලේ හජතුන් වහන්සේගේ නාමයට මහතුරු මහා දාන සම්භාරයක් ඔබ වහන්සේ රොප්පුකට දෙන්න කියලා හිටින්නේ හාඳුන්නේ මහතුරු මහා දාන සම්භාරයක් කේපමණක් කරගන්න මෙයා මන තියාගන්න දුරුස කාලේදී මෙපිට රාජකාරියක් ඔබ වහන්සේලාට ඔප්පු කරලා නම් හාඳුන්නේ අපිට වෙච්ච දේ වෙච්ච ගැයටක් දෙන්නේ තුනවතම් පල්ලාඩි රටකට තලස්කොට සීමාවට ගිහිල්ලා සීමා බන්දර හරකලා මේ දරුවාන්ට හීන සෝක ලෙදක වසංගතුලින් අරසා ගල්ලා හාඳුන්නේ සන්දෑපලනුන් ගලවලා හාඳුන්නේ ඒ පායන උඩක් ගසල උණකටක් ඉඳුවක් නෙවෙන්නේ මේ දරුවාන්ට දේව සත්ත්ව දේව කරුණාව වහන්සේගෙන් මේ ගම්පලාතර පුවාතිලා දෙවදා. ඉතින් මෙන්න මේ ඉතිහාසය, මේ ආභරණ ලැබුණු ඉතිහාසය ගැන කෙටියෙන් මම විස්තර කරලා තියෙනවා ඉදිරි වැඩසටහන් වල. මේ හැම දෙයක්ම මේ ආභරණ වුණත් ඒ කඩු නීතිය උපයෝගී කරගන්න තමයි කඩු තියෙන්නේ. ගොවිතැන්පත් කරගෙන යන්නේ දෑක ඇති ස්වරූපයෙන් ආභරණ තියෙනවා. ඒ වගේ ආභරණ මේ එකක්වත් මේ අපි අද මේ අවි ආයුධ විදිහට භාවිතා කරන ඒවා නෙවෙයි. මේවා සංකේත, මේවා ආධ්‍යාත්මික ආයුධ. ඒ ආධ්‍යාත්මික ආයුධ වලින් එක එක ශ්‍රේෂ්ඨ නියෝජනය කරනවා. කුෂිකර්මාන්තය පිළිබඳව, ඒ වගේම නීතිය සාධාරණත්වය පිළිබඳව, ඒ වගේම දඬුවම් පිළිබඳව, මේ ආධ්‍යාත්මික පිළිබඳව, ඒ වගේම මේ රැකී රක්ෂා පිළිබඳව, ඒ පිළිබඳව ඒ රටවැසියාට ලබා දෙන ආශිර්වාදයන් සිද්ධ කරන්නේ ආධ්‍යාත්මයේ. ඒ ආධ්‍යාත්මික සිද්ධ කරනකොට ඒ විශ්වය, ඒ ස්වභාව ධර්මතාවයක්, ඒ විශ්වයෙන් ඒ ස්වභාව ධර්මතාවය බලගන්නවන්න තමයි මේ ආභරණයක් කියන එක තියෙන්නේ. ඉතින් මේක අපේ රටේ ජනතාවට විස්තර කරන්න ඕනේ නැහැ, මේක තේරෙනවා. හේතු තමයි අපේ රටේ ඉතිහාසයක් තියෙනවා. මේ රාවණා දක්වා සාමාන්‍යයෙන් අපට ඉතිහාසයක් ගැන සාමාන්‍ය අයට පවා දැනීමක් තියෙනවා, නිකන් අහලා හරි තියෙනවා. අපේ රටේ මෙහෙම රජවරු, මෙහෙම පාලකයෝ, මේ විදිහේ බල වික්‍රම, ඒවට උදාහරණ මේ රටේ හතර කොන ගිහිලා බලා ගන්න පුළුවන්. ඒ ස්ථාන තියෙනවා අදටත් සජීවීව බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ කරපුවා ඒ සියලු දේ. එතකොට ඒ අයට තිබිලා තියෙනවා ඒ ආධ්‍යාත්මික දියුණු යුගවල ඒ ආභරණ, විශේෂයෙන්ම උඩින් යන යාන, ඒ වගේ දේවල්
තිබිලා තියෙනවා. ඒ වගේම අතීත වර්තමාන අනාගත දකින්න පුළුවන් මාණික්‍ය දියුණු කරගත් වූ බලශක්තිය එකතු කරපු මාණික්‍ය බල මේවා පරම්පරාවිකව එක එක්කෙනාගේ ආධ්‍යාත්මයෙන් නිෂ්පාදනය කරලා ආධ්‍යාත්මික යන්ත්‍ර උපකරණ හැටියට පරම්පරාගතව ඒ ඒ අයට ඒව ලැබෙන්න සැලැස්සුණා. සමහර අයව මේවා ආයුතු විදියට ප්‍රයෝජනෙට ගත්තා. සමහර අයව මේ රටේ දියුණුවට බුදුදහමේ දියුණුවට උපකාරී කරගත්තා. ඉතින් මේවා ටිකෙන් ටික ටිකෙන් ටික ආධ්‍යාත්මික දියුණු මිනිසු ටික ටික පිරුණා. ඒ ආධ්‍යාත්මික දියුණු කරගන්න ඕන කරන වටපිටාව පරිසරයේ දේශපාලනය අපේ රටේ නැති වුණා. අන්න ඊට පස්සේ මේවා පරිහරණය කරන්න තරම් මේවා ජීවමාන කරන්න තරම් මේවා උපකාරී කරගෙන රටට මිනිසුන්ට සිතක් සාන්තියක් කරන්න තරම් ආධ්‍යාත්මික දියුණු මේවා ක්‍රියාත්මක කරන්න මිනිසු නැති වුණා. අන්න එහෙම පිරුණා. ඒක අපිට කියන්න පුළුවන් අපේ පරම්පරාවෙන්ම අපේ මුත්තලා කිරිකිත්තලා එහෙම පරම්පරාවක් මේ ආභරණ පරිහරණය කළා. ඒ තුලින් ඒගොල්ලෝ පුදුමාකාර ආධ්‍යාත්මික ශක්තිවලින් මේ රටේ මිනිසුන්ට ඒ රට ශස්ත්‍රීක කළා. රටේ වහල්භාවයක් නැතුව කාටත් ස්වාධීනව තමන්ට නිදහසේ ජීවත් වෙන්න ඕන පරිසරය හදලා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම බුදුදහමට ලං වෙලා ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන කරන දේශපාලන වටපිටාව ආරක්ෂා කරලා දුන්නා. ඒවා විනාශ වෙන ඒ ස්වාධීනත්වයට ඒ ගුණධර්ම විනාශ වෙන්න ඒ රටට ඒ රාජ්‍යයට බාහිර බලපෑම් නොවන විදියට රට ආරක්ෂා කළා. විශේෂයෙන්ම මේ අපේ පරම්පරාවෙන් පැවතගෙන එන ඒ ගලේ හත්රජ්ජරුවන්ගේ විස්කම් ගැන යාතිකාවක් තියෙනවා. යාතිකාව අපි කවුරු ලියාගෙන එහෙම නැහැ. ඒක පාරම්පරිකව මුඛ පරම්පරාවෙන් මතක ධාරණයට පැමිණෙනවා ඒ වත්පිළිවෙත් කරන අයට. එතකොට ඒ යාතිකාව තමයි කියලා ඒ දාණය පූජා කරන්නේ ගුණයට. මෙන්න මේ විදිහට අපි රැක්කේ. මොකද්ද ඒක කියන්නේ? ඒ විස්කම් ටිකක් කියනවා. ඒ විස්කම් කියනකොට මේ ආභරණ පරිහරණය කරපු ඒ රජ්ජුරුවෝ ඒ ගලේ හත්රජ්ජුරුවන්ගේ විස්කම් ටිකක් කියලා තමයි මේ දාන සම්භාරයේ ඒ ගෞරවයට අපි මේ පූජා කරනවා කියලා පූජා කරන්නේ. නැහැ එහෙම නැත්තම් කෙනෙකුට පිහිටක් ඉල්ලලා හිටින්නේ අන්නේ යාතිකාවෙන් ඒ ಗುಣ ටික කියලා ඒ සත්‍යානුභාවයෙන් මේ හැම දිනාටම රැකවරණේ ලබා දෙත්වා කියලා. එහෙනම් අපි අහලා තියෙනවා අපේ රටේ විවිධ දුර්භීක්ෂ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා අපේ ඉතිහාසය ඉගෙන ගන්නකොට විවිධ රජ සමවල් වල අතීතයේ දුර්භීක්ෂ ඇවිල්ලා තියෙනවා. මේ බුදුහාමුදුරන් පස්සේ කාලේ අපි දැන් ඉගෙන ගන්න ඉතිහාසය ගැන මම මේ කියන්නේ. එතකොට මේ කාල සීමාවලදී අපි දන්නවා විශාලා මහනුවර දුර්භීක්ෂයක් ආවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ තමයි ඒ වගේ අපේ රටට පසු කාලීන බැමිණිතියා කියලා සාගත ඇවිල්ලා තියෙනවා. නියං සායවල් ඇවිල්ලා තියෙනවා. දුර්භීක්ෂ ඇවිල්ලා තියෙනවා. ලෙඩ රෝග, බෝ වෙන රෝග, විවිධ වසංගත අපේ රටේ ඇතිලා තියෙනවා. විශේෂයෙන්ම මැලේරියා, ලාදුරු ඒ වගේ අපි අහලා තියෙනවා විවිධ අපි කවදාවත් අහලා නැති අලුත් වසංගත ලෙඩ රෝග. දැන් මේ කාලේ වෙනකොට මේ කොරෝනා ඒ වගේ විවිධ දේවල් අපේ රටේ අතීතයේත් උනා වර්තමානයේත් වෙනවා. ඉතින් මේ වගේ බුදුහාමුදුරුවන්ගේ කාලේට ඉදිරියට එහාටත් ගියපුවාම අපේ රටේ වෙච්ච කතාවක් තමයි මේ යාතිකාවෙන් කියන්නේ. මේ යාතිකාවේ කියනවා අපේ රටේ ඒ සිද්ධ වෙලා තියෙනවා එක කාලයක මේ ඇත්තු පන්තිය. අද අපේ රටේ ඇත්තු ඉන්නවා පරම්පරාවක්. මේ ඇත්තු වඳ වෙලා ඒ ඇත්තු වඳ වෙන වෙලාවේ ඔය අපේ ඔය තියෙන්නේ විල්ලේ වාද වැව් කිව්වට කිඹුල්වාන ජලාස, හක්වටුනා ජලාස, බතලගොඩ ජලාස, දිඹුල ජලාස ඒ වගේ අපේ ගම ආවට විසිරුණු පැසිරුණු ඒ
ජලාස පද්ධතියක් තියෙනවා. අද ඒවා අලුත් වැඩියා කරලා. ඉතින් මේ ජලාස හදපු දැන් අපේ රටේ වැව් හදපු ඉතිහාස රජවරු තියෙනවා. අද අධ්‍යාපනය උගන්නනවා කලා වැව හැදී අහවල් කෙනා ඒ වගේ. නමුත් මේ වැව් හදපු රජ කෙනෙක් නෑ. ඒවා වැඩිය ඉතිහාසය උගන්නන්නෙත් නෑ. ඒවා සාමාන්‍ය විදිහට අද නංගොත් දාගෙන එක එක පාලකයෝ ඉතින් පොඩි පොඩි ප්‍රතිසංස්කරණ ඇලවේලි දාගෙන තියෙනවා. නමුත් මේවා ගොඩාක් අද වෙනස් වෙලා තියෙනවා. එදා ගලපු ඇලවේලි ඒවා මේ කාලේ එනකොට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් බුද්ධ කාලයට එහා ගියපු ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම මම මෙහෙම නොබියව කියන්නේ මේ චාරිත්‍ර කරනකොට මේ දේව පූජා පවත්වනකොට ඒ යාතිකාව තුළ තියෙන්නේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා අපට පෙන්නවා වත් පිළිවෙත් සමුදායක් ධර්මානුකූලව. ඒවා බුදුහාමුදුරුවෝ බොහෝ දේවල් ඒවා ඒ විදිහටම රැකගෙන යන්න පෙන්නවා. බොහෝ දේවල් වැරදි දේවල් අයින් කරලා දැම්මා. ඒවට විවිධ ආදේශ ක්‍රම බුදුහාමුදුරුවෝ පෙන්නවා. අන්නේ විදිහට පවත්වාගෙන ආපු බුදුහාමුදුරුවෝ පවා ඒවා නැවැත්වේ නැහැ. ඒවා විධිමත් විදිහට යහපත් විදිහට කරගෙන යන්න උන්වහන්සේගේ ධර්මානුකූලව ඒ ධර්මවාදයත් අපිට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ගමේ මෙන්න මේ මංගල්‍ය මේ ආවරණ මුල් කරගෙන පවත්වන මංගල්‍ය ඒ කෙම්බර දාන නානුමුර මංගල්‍ය අලුත්සහල් මංගල්‍ය කියන්නේ බුදුහාමුදුරුවන්ටත් කලින් අපි පාරම්පරිකව කරගෙන ආපු හෙළ රජුන් පිදු ක්‍රමවේදයක්. ඒ වෙන මොකක්වත් නෙමේ තමන්ගේ රට රජුන් පිදුව ක්‍රමවේදයක්. වසරකට සැරයක් රජුන් බැහැදැකලා රජුන්ගේ ආශිර්වාදය අවවාදය ලබා ගත්තා. මෙන්න මේක තමයි මේ ලෝකේම රජ්ජුරුව හැටියට සූර්යා පිළිගන්නේ. අපේ රටේ තිබ්බා සූර්ය දෙවියෝ අවුරුද්ද කර සැරයක් වැඳලා පුදලා මේ දේ කරන. නමුත් මෙතන මේ සූර්යෙක්වත් වෙන ග්‍රහයෙක්වත් නෙමේ වඳින්නේ පුදන්නේ. මේ බලය අපට ජීවමාන විදියට ස්වභාවික විදියට ආශිර්වාදාත්මක ලබා දෙන්න ආධ්‍යාත්මික පාලකයා හරහා තමයි අපට මේ ලැබෙන්නේ. එතකොට අපි අන්නේ ආධ්‍යාත්මික පාලකයා තමයි ඒ දෙවියන් විදිහට සැලකුවේ. එතකොට අපේ ගම්පෙදේශයේ තියෙන මේ ගලේහත් රජුරුවන්ගේ කතාව මේ මනු රජ කෙනෙක් චක්‍රවර්ති රජ කෙනෙක්. ඉතින් අපේ පළාතේ අපේ රටේ චක්‍රවර්ති රජ කෙනෙක් හිටියේක පළාතේ තියෙන සෙල්ලිපි ගොඩකින් මම පෙන්නලා දීලා තියෙනවා. විශේෂයෙන්ම බතලගොඩ ජලාශය කිඹුල්වානා ජලාශය ඔය වගේ ජලාශ හදලා චක්‍රවර්ති රජ කෙනෙක් මේ මුළු ලංකාව කියලා දා අපි හඳුන්වන රටම මේ පුරවරය ප්‍රදාන කරගෙන පාලනය කරලා තිබෙනවා. ඉතින් ඒක තමයි බුද්ධ කාලයේ දක්වාම මේ පාලන තන්ත්‍රය රාජ්‍ය ආණ්ඩුවක් විදිහට මේ රට කිසිම බාහිර රටකින් යැපෙන්නේ නැතිව වහල්භාවයෙන් අතමිදුණු බොහොම ස්වාධීන රාජ්‍යයක් හැටියට පවත්වලා තියෙනවා. ඉතින් මේ අපේ ගම පුරවරය විතරක් නෙමෙයි අපේ රටේ එදා මෙන්න මේ විදිහට රාජ්‍ය ආණ්ඩු ක්‍රමයක් තමයි රටවල් වල තිබුණේ. ඒකට ඉතිහාස කඩයිම් ඉතිහාස තොරතුරු අපි අද පතින් පොතින් ඉගෙන ගන්න දේවල් වලට වඩා සොයා බලනකොට අපට හොයා ගන්න පුළුවන්. ඒකට සාධක ටිකක් තමයි දැන් මම මේ දෙන්නේ. එතකොට මෙන්න මේ ආභරණ ටික අපේ කුරුණෑගල යුගයේ 1300 තමයි පරාක්‍රමබාහු රජුරෝ රජකම් කරන්නේ. ඒ කාල සීමාව වෙනකොටත් අපේ ගමේ අපේ පරම්පරාවෙන් පවතගෙන යන මුතුන් මිත්තු විසින් මේ ආභරණ ටික ආරක්ෂා කරගෙන මේ වත් පිළිවෙත කරලා තියෙනවා. ඊට පස්සේ කෝට්ටි යුගයට එනකොටත් 6 පරාක්‍රමබාහු කෝට්ටි යුගයට එනකොට 1540 ගණන් වල එනකොටත් මෙන්න මේ ආභරණ ටික වත් පිළිවෙත් කරගෙන පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම අපේ පරම්පරාවට මේ හිරියාලය මුල් කරගත්ත හිරියාලය කියලා කියන්නේ සිරියාලය කියන එක ඒ හිරියාල හත්පත්තුවේ
පරම්පරාවක් බෙදෙන්නේ විශේෂයෙන් අපේ ගෙදර තිබ්බේ ඉහළ ගෙදර ගල් දෙකක් ගෙදර පහළ ගෙදර කියලා කෝර්ලේ ගෙදර කියලා ගෙවල් හතරකින් තමයි අපේ ගම ඒ බණ්ඩාරලා ව්‍යාප්ත වෙන්නේ. ඒ වගේ බණ්ඩාර හත්කට්ටුව කියන ඒ අතීතයේ පවත්වාගෙන එන වීරයන්ව ඒ දෙවියන් විදියට සලකන අයගේ ලේවෙන් පරම්පරාගතව බිහිවුණු පරම්පරා හතකින් සාක්ෂි ඇතුව පවතගෙන එන හෙළ පරම්පරාවක් තමයි ඔය බණ්ඩාරලා කියන්නේ. විශේෂයෙන්ම හිරියාල හත්පත්තුවේ මේ අපේ ගම්මාශිතව සහ මාතලේ පැත්තට විහිදුණු මෙන්න මේ ආවාහ විවාහ කරගෙන පිරිසුදු අදටත් විනාශ නොවු පිරිසුදු හෙළ ජානවලින් පැවතගෙන එන මේක ආඩම්බරයකට කියන මේ උගන් මේ පැහැදිලි කරන්න කියලා දෙන්නේ පවත්වාගෙන එන විශේෂයෙන්ම දළදා වහන්සේ සුරකින ඒකට දිවි හිමියෙන් බැඳිච්ච බුදුහාමුදුරුවන් පරිනිර්වාණයෙන් පස්සේ මෙන්න මේ අයට තමයි ඒ දළදා වහන්සේගේ අයිතිත්වය. අදට ඒකට අපේ බණ්ඩාර හත්කට්ටුව බෙදිලා ගියපු විදිහට මේ පොල්පිතිගම ඇඹෝගම මේ හිරියාල හත්පත්ුවේ විහිදී පැතිරී ගිහිල්ලා මේ බණ්ඩාර වරු අදටත් ඉන්නවා. මේ බණ්ඩාරලා කියලා කියන්නේ අද අපි සෙල්ලිපිවල එහෙම දකිනවා බඩගාරික කියන එක, බණ්ඩගාරික නැත්තම් බලධාරීන් කියන එක මේ අය තමයි. ඒ අයට තමයි මේ රටේ ඒ බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණයෙන් පස්සෙත් මේ දළදා වහන්සේලාගේ විශේෂයෙන් මේ ධාතුන් වහන්සේලාගේ රැකවරණය පවත්වාගෙන යෑම භාරකාරත්වය තිබිලා තියෙනවා. ඉතින් ඒකට ඕනතරම් දාඨා වංශය ඒ වගේ මේ වංශ පරම්පරාව ගැන විශේෂයෙන්ම කීරවැල්ල බණ්ඩාර පරම්පරාව ඒ හේරත් මුදියන්සේලා පරම්පරා ගැන අපේ සන්නස් තියෙනවා මඩගල්ල එරියා සන්නස ආදී සන්නස්වලත් පොත්පත් මහා ගොඩක් ලියවිලා තියෙනවා. ඒ වගේම අපේ පරම්පරාවෙන් ලියවෙච්ච මේවා ප්‍රසිද්ධ නැති අධ්‍යාපනික වශයෙන් විහිදුන් නැති ඉතිහාස ගන්ත පොත්පත් අපේ පවුල්වල පවත්වාගෙන යනවා. එතකොට අන්න ඒ වගේ ලැබුණු දේවල් තමයි විශේෂයෙන්ම දළදා වහන්සේව ඊට පස්සේ මෙන්න මේ ආභරණ මේ චක්‍රවර්ති ආභරණ ටික තමයි මේ ප්‍රදේශයේ ඔහොම පවත්වාගෙන ආවේ. අන්න ඒ අනුව තමයි රටේ පාලක. එතකොට මේ රටේ පාලක අද අපි මේවා ප්‍රාදේශීය මට්ටමින් කඩලා ඡන්දයක් තියලා තමයි රටේ පාලකව තෝරාගන්නේ. නමුත් එදා එහෙම නෙමෙයි. මෙන්න මේ ආභරණ ටික ක්‍රියාත්මක කරවන්න තරම් ආධ්‍යාත්මික ගුණයක් තිබුණු ඒ ජානවලින් පැවතගෙන ආයේ ඒ සඳහා ඇප කැප වෙලා පරම්පරා දරුවෝ ඒ විදියට හැදුවා, ගුණධර්ම දීලා. අන්න ඒ අය තමයි මේවා නැවත නැවත පවත්වාගෙන අඛණ්ඩව මේ දක්වා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අන්න එතකොට ඒ පාලකයාගේ ප්‍රධාන වගකීම තමයි ඒ රටේ ජනතාවට, ඒ පුරවරේ ජනතාව ඒවා වෙන් වෙලා තිබ්බේ කඳු වලින්. දේශ සීමා අදටත් තියෙනවා. අපේ යාතිකාවේ කියනකොට කියනවා ඒ අට කොන, හතර කොන, දොළොස් කොන මේ වගේ දේශ සීමා වලට මේ බල වික්‍රමය මෙයා මේ පළාතේ පාලකයා වුණාට ඒ පාලකයන්ගේ තියෙන දක්ෂතා අනුව ප්‍රධාන පාලකයෙක් බවට පත් කරගන්න. ඒ අනුව බුදුහාමුදුරුව පහළ වෙන්නත් කලින් අපේ රටේ මෙන්න මේ ප්‍රදේශයේ මේ උඩ මේ වන්නිහත්පත්ව ප්‍රධාන කරගෙන මේ ගලේ බණ්ඩාර කියන නැත්නම් ගලේ හත් රජුරුව කියන පාලකයා තමයි ඒ බල ප්‍රදේශ වලට තව තව රජවරුපත් කරගෙන පවත්වාගෙන ගියේ. විශේෂයෙන්ම පානීය ජලය, සෞඛ්‍ය බෙහෙත් කියන දේවල්, ඊට පස්සේ ආහාර, මෙන්න මේ ප්‍රධාන ටික දේශපාලනය රට මිනිසුන්ට කුසලයේ යෙදিলা යහපත්ව ජීවත් වෙන්න පුළුවන් දේශපාලන තන්ත්‍රය හදලා දුන්නේ මේ ආධ්‍යාත්මික දියුණු රටේ පාලකයා වෙන රජතුමා. ඉතින් මේ රජතුමා බෝසත් ගුණධර්ම තමයි හැම පාලකයෙක්ම. මොකද බෝසත් ගුණධර්ම තමයි මේ ආභරණ සජීවී කරන්න ඕනේ. ඒ රටවල් වල ප්‍රධාන ඒ ආධ්‍යාත්මික ආභරණ තියෙනවා.
ඒවා ශක්‍රියාත්මක කරවන්න පුළුවන්ගෙන ඒගොල්ලෝගේ ගුණේ අනුව සමහර රටවල් පිරිහෙන්නේ. ඒ ආධ්‍යාත්මික පිරිහෙනකොට ඒ ආශිර්වාදයේ ලබා ගන්න බැරි වෙනවා. අපිට මේවට ඕන තරම් උදාහරණ තියෙනවා. වෙස්සන්තර ජාතකයේ ගත්තත් වෙස්සන්තර රජතුමාගෙන් සුදු ඇතා ඉල්ලනවා. සුදු ඇතා කියන්නේ දේව ආභරණයක්, රට පාලනය කරන්න ශාස්ත්‍රීයත්වයේ. ඒ වගේ එක එක රටවල් පිරිහෙනකොට ඒ ප්‍රධාන රටවල් වලින් ඇවිල්ලා ඒ වගේ උපකාරී ඉල්ලගත්තා. ඒ උපකාරණ අද වගේ ණය මුදල් ඒව නෙමෙයි ඉල්ලගත්තේ, ඒ ආධ්‍යාත්මික බලේ ඉල්ලගත්තේ. අන්න ඒ අනුව තමයි නැවත ආධ්‍යාත්මය දියුණු කරගෙන ඒ පාලන ක්‍රමය නැවත හදාගත්තේ. අන්න ඒ වගේ අපේ මේ 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 පාලකයා ඒ ආධ්‍යාත්මික දියුණු යුගයේ මෙන්න මේ විදියට විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය, පිරිසුදු පානීය ජලය ලබා දුන්නා. ඊට පස්සේ සතා සිව්පාවට ඉඳලා අසනීප බෙහෙත් හේත් මේවා වහල් භාවයකින් තොරව නිදහසේ තමන්ගේ දේශීය බෙහෙත් වට්ටෝරු ක්‍රම, මේ හෙළ ගොවිතැන් ක්‍රම, මෙන්න මේවා පවත්වාගෙන යන්න ඕන කරන ශක්තිය බලය ලබා දුන්නු වග කිය යුත්ත තමයි රටේ පාලකයා. ඉතින් මේවට පිරිසුදු පාලනය දැහැමින් පාලනයක් කළා. මෙන්න මේකට කරන උපකාරයක් හැටියට තමයි වසරකට සැරයක් රටේ ජනතාව මේ රජ්ජුරුව බැහැ දැකලා තමන් උපයා සපයා ගත්ත ධනධාන්‍ය වලින් අග්‍ර කොටසක් රජ්ජුරුවන්ට පූජා කරලා රජ්ජුරුව සතුටු කරලා රජ්ජුරුවන්ගේ ආශිර්වාදේ නව වසරට ලබාගෙන තෑගි භෝග ලබාගෙන ඊට පස්සේ නිලතල තියෙනවනම් එව්වා තව උසස් වීම, මේ වගේ දේවල් ලබා දෙමින් ඒ ආධ්‍යාත්මික බලය තුල මේ රට පාලනය කළා. ඉතින් අන්න ඒ වගේ දියුණු ආධ්‍යාත්මික වේගයක් තිබුණා, තියෙන පාලන ක්‍රමයක් තිබුණු පුරවරයක් තමයි ඔය අපේ ගම කියලා කියන්නේ. අන්න ඒකට සාක්ෂිය තමයි මේ රටේ අද කොහෙවත් දකින්න නැති ඒ විශේෂ ආභරණ කට්ටිය. මේවා ඕන කෙනෙකුට පරීක්ෂණ කරන්න පුළුවන්. මේවා කොයි කාලේ ඉඳන් එනේවද කියලා අද රෝකේ දියුණු තාක්ෂණ තියෙනවා. ඉතින් මෙන්න මේ ටික අපි රැකගෙන ඇවිල්ලා තියෙන. ඉතින් මේවා රැකගෙන ඔන්න ඔය විදිහට එනකොට බුදුහාමුදුරුවන්ගේ කාලේ එනකොටත් බුදුහාමුදුරුවොත් මෙන්න මේ පුරවරයේ ආශිතව බුද්ධ චරිතයේ ගොඩාක් දේවල් කාරුණු කාරණා තියෙනවා. අපි මේවා දැන් දන්නවා, අපිට මේවා දැන් පැහැදිලි. මොකද මේවා අද ඒ විදිහට නැති වුණේ අපි ආධ්‍යාත්මිකෙන් පිරිහුණා. ඇත්තටම අද රටේ ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරගන්න පුළුවන් නිදහසක්, ස්වාධීනත්වයක්, දේශපාලන තන්ත්‍රයක් මේ රටේ නැහැ. තරඟකාරීත්වයක්, විසිරුණු වූ දේශපාලන තන්ත්‍රයක් ස්වභාවයක්, අකුසලයට බර දේශපාලන ස්වභාවයක්, ස්වාධීනවත්වයක් කියන එක අද කිසිම කෙනෙකුට නැහැ. ඔක්කොම ගැත්තන් බවට පත් වෙලා තියෙනවා. ස්වාධීන රැකියාවක් දැන් අපි කියනවා මේ සුවන් රැකියා කියලා. නෑ පින්වත්, එහෙම සුවන් රැකියාවක් ගොවිතැන් බතක්වත් අද තමන්ගේ චින්තනයට අනුව හිතලා කරන්න පුළුවන් පරිසරයක්, දේශපාලන ක්‍රමයක් අද මේ රටේ නෑ. අන්න එහෙම තමයි මේක පිරිහුණේ. එක පාටම වෙච්ච දෙයක් නෙමෙයි, විවිධ ආක්‍රමණිකයන් ආවා. අන්නේ විශේෂයෙන්ම සුදු ජාතිකයෝ ආවා මේ අපේ රටේ. ඒ කාල අවුරුදු 500 ගණනක්, 1000කට ආසන්න සංඛ්‍යා ගණනක් අපේ ඉතිහාසයේ ආක්‍රමණිකයන්ගෙන් යට වුණා. අන්න ඒ වෙලාවේදී පින්වත්නි මෙන්න මේ බණ්ඩාරවරු, ඒ වෙනකොට අර බල පරාක්‍රමෙන් ටික 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 පිරිහිගෙන ආපු මේ පාලකයෝ ටික ටික ටිකට ඇතු වුණා. ඊට පස්සේ ඒ ආධ්‍යාත්මික මිනිස්සුන් නැති වුණා. අද ඒ ආභරණ සංකේතාත්මකව විතරක් පවත්වාගෙන යනවා. ඊට පස්සේ ඒ පාරම්පරිකව පෙර සසරේ කුසල් පාරමිතාවෙන් පුරාගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේලා ඒවට වත්පිළිවෙත් කරන එකත් අපේ පරම්පරාවලින් පැහැදිලි ලෙස ගලවලා අයින් කරලා සුදු ජාතිකයන්ට ඕන කරන බලධාරීන් මෙවට පත් කරලා අද මේ රට මෙව කළා තියෙනවා. නමුත් එදා පින්වත්නි මේ රටේ කිසිම තැනක වැටමායිමක්, විශේෂයෙන්ම අපේ ගමේ වැටමායිමක් වෙන්කර ගැනීමක් එහෙම එකක් තිබ්බේ නැහැ. මේවා ඔක්කොම රටේ පාලකයාගේ, රජ්ජුරුවන්ගේ, එතුමා තමයි අපට ඒවා නිදහසේ වැඩ කරගෙන භුක්ති විඳින්න දෙන්නේ.
ඒකට තමයි එතුමා ජල පහසුකම අපිට සෞඛ්‍ය නිරෝගිකම මේ ඔක්කොම පරිසරය හදලා තියෙනවා. ඒ පානීය ජලවලට උල්පත් වතුරවලින් ජල මාර්ග ගොවිතැන්පත් වලට අවශ්‍ය කරන වැව් අමුණු මේ හැම දෙයක්ම වෙච්ච දේ කියන්න දෙන්නේ නැතුව නවාතම් පැල්වාඩිය හතරකොන මේවා ආරක්ෂා කරලා දුන්නා. කවදාවත් රටේ රජුරුවන්ට ගිහිල්ලා අපිට මෙන්න මේ වගේ වින්නැහියක් වෙලා තියෙනවා, අපිට මේ වගේ දුකක් වෙලා තියෙනවා කියලා කවදාවත් කියන්න දුන්නෑලු මේ පාරකයා. ඒ ආතිකාවේ කියනවා. ඒ විතරක් නෙමේ සතා සිව්පාවට පවා පල්ල කැලේ කැලේ අන්තිම ඇත් පරපුර වැටිලා හිටපු ඇතින්නි පණුව ගහලා වැටිලා හිටපු ඇතින්නිව නැගිටවලා වෙදකම් කරලා අපේ මේ ගලේ හත් රජ්ජුරුව කියන අපේ මේ මුත්තා එහෙම නැත්නම් අපේ පාලකයා මොකද කරේ? ඇත් පරපුර බිහි කරලා තියෙනවා මේ රටේ. ඒ වගේම මේ අටකොර සීන මවලා දුර්භීක්ෂ ආදී දේවල් හැම මොහොතකම මිනිස්සුත් එක්ක ඉඳලා මේ පාලකයා ගුණය ධර්මය තුළින් පිරිහෙන්න දෙන්නේ නැතුව ස්වාධීනව මේ රට පාලනය කරලා තියෙන වෙන රටකට ගැත්තෙක් වෙන්නේ නැතුව වහලෙක් වෙන්නේ නැතුව සියලු දේ මේ රට තුළම උපදවා ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය උපදේශයේ තමයි සමස්ත රටටම ලබා දෙන කෙනා තමයි රටේම ප්‍රධාන පාලකයා බවට පත් වෙන්නේ. අන්න ඒ විදිහට මෙන්න මේ ආභරණ මුල් කරගෙන පවත්වාගෙන ආවා. ඉතින් වර්තමානයේ වෙනකොට මේ වගේ බොහෝ හිමිකම අපිට අහිමි වෙලා තියෙනවා. ඒ පරම්පරාවෙන් පැවතගෙන අද මම භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාට අපට අහිමි වුණා. නමුත් අදටත් මේ චාරිත්‍රය අපේ පවුල්වල මුතුන් මිත්තෝ, අපේ ගමේ මුතුන් මිත්තෝ, ඔබට බලන්න පුළුවන් මේ වීඩියෝ බලනකොට පොඩි එකාගේ පවා ඉඳලා ඒ නෙළුම්කොළ කැඩිල්ල වැව් අමුණු වලට ගිහිල්ලා මේවයි කවදාවත් අපි හිරිහැරයක් කරදරයක් වෙයි කියලා වෙනදා පොඩි එකෙක් වැවකට ගියාපුවාම ඒ වැඩ කටයුතු වලට ගියපුවාම දෙමව්පියෝ හරි භයානක. නමුත් කවදාවත් ඒවා සිද්ධ වෙලා නැහැ. මේවා කඩාගෙන අපේ ගෙදරට ගෙනල්ලා දීලා ඒ අඹ ගෙඩිද ඒ දේවල් හොයලා දීලා දර පළලා බලන්න මේ වීඩියෝ දකිනකොට ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ, වැඩිහිටි තරුණ බාල කියලා ભેදයක් නැහැ. ඉතාම වගකීමෙන් කරනවා. ඉතින් මේක මේ ආභරණවලට අදටත් ඒ ගෞරවය ඇති වෙන විදිහට අපේ පවුල්වල ඒ પરම්පරා අපේ පියතුමාලා ඉඳලා මේවා කරගෙන ආවා. ඉතින් අදටත් අපේ සහෝදරයේ තමයි ඒ කරන්නේ. ගමේ මම පැවිදි වෙලා ඉන්නේ. ඉතින් ඒ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේවා සමහර අය මේවා මිත්‍යා දෘෂ්ටික දේවල්, මේ දේවාල දෙවියෝ කියන්නේ නෑ පෙන්නත්නේ. මේ යාතිකාවෙම කියන්නේ අවසරයි බුදු වෙනා බුදුන් දකිනා හාමුදුරුවෝ කියලා තමයි මේ රජතුමාට ආමන්ත්‍රණය කරන්නේ. එහෙනම් මේ නිකං අය නෙවෙයි පෙන්නත්නේ, බෝසත්වරු. බුදුවරු නැති කාලවලට මේ ලෝකේ පහළ වෙන්නේ බෝසත්වරු. ඒ බෝසත්වරු තමයි චක්‍ර අවදි කරගෙන ආධ්‍යාත්මික අවදි කරගන්නවා. චක්‍ර හයක් හතක් තියෙනවා මේ මනුෂ්‍ය ශරීරයක ප්‍රධාන වශයෙන්. ඒක වෙනම විෂයක්, වෙනම පාඩමක්. මේ ගැන අපේ හෙළ ඉතිහාසයේ රාවණ ඉතිහාසයේ දක්වා ඒ ගැන ලියවුණු පොත්පත් තියෙනවා. මේවා අවදි කරගත්ත කෙනෙක් තමයි චක්‍රවර්ති කියලා කියන්නේ. එයාව යටත් කරවන්න, එයාව මෙල්ල කරන්න වෙන කිසි කෙනෙකුට. හැබැයි මේගොල්ලෝ කවදාවත් අවඩක් කරන්නේ නැහැ. බෝසත් ගුණධර්මයේ ඉදිරි බුද්ධ ශාසනවලට ඕන කරන ඒ කුසල දේශපාලනය, කුසල පාලන තන්ත්‍රය තමයි විශේෂයෙන්ම රටවැසියාට මානසික නිදහස ලබා දෙනවා ඒ ආධ්‍යාත්මික තලයට යන්න. අද විශේෂයෙන්ම අපේ රට පිරිහිලා තියෙන්නේ අපි දියුණුයි කියලා මේ රස්තා කරනවා විවිධ ශේෂ රැකිරාග මගේ පඩියම නෑ පින්වත්නි. අපි වහල්ලු. අපිට අද ආධ්‍යාත්මික කිසි දියුණුවක් නෑ. භෞතික දියුණුවේ මේ වෙන දේවල් කිසි දෙයක් වැඩන්නේ. එක පාටම ඇදහැරෙනවා, ගිය මේ කන්දක් නා යනවා වගේ මේවා විනාශ වෙනවා පින්වත්නි. හැබැයි මරණ මංචකයේදී ඔය ඔක්කොම නිකන් පුහු රොඩු වෙනවා පින්වත්නි. හැබැයි මේ ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ එහෙම හෙළ වෙන දේවල් නෙවෙයි. තමන්
සුගති කරා අරගෙන යන තමන්ගේ මනස පල්ලෙහාට වැටෙන්න දෙන්න නැතුව රැක ගන්න ඕන කරන බලය ශක්තිය තමයි මේ ආධ්‍යාත්මිකයෙන් සිද්ධ වෙන මේ චක්‍ර අවදි වීමෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ චක්‍රවර්ති රජ පරම්පරා බෝසත් පරම්පරා බෝසත් පාලන තන්ත්‍රයක් තිබුණා. අද මේ වෙනකොට අන්න ඒවා පිරිහිලා සාමාන්‍ය ජනතාවත් පිරිහිලා පාලන තන්ත්‍රයත් පිරිහිලා. ඉතින් අද මේ රටේ අන්න ඒ දේවල් පිරිහිලා අද අපිට වෙන් කරගන්න විදිහක් නැහැ අපේ උරුමය මොකද්ද කියලා. ඒ නිසා මේ වගේ හිමිකම් අද දරන්නේ පාලන ඒවා කවදාවත් දන්නේ නැති සසරේ ඒ සඳහා පාරමිතාවක්වත් පුරලා නැති අය තමයි අද මේවා පරිහරණය කරන. ඒ නිසා ඒවා අද ජීවමාන බලවාවට පත් වෙන්නේ නැහැ. දළදා වහන්සේගේ ඒ ජීවමාන ශක්තිය විදහාපාන්නේ නැහැ. ඇයිද? ඒවා පරිහරණය කරන්නේ වැරදි අය. ඒ ගුණධර්ම සුදුසු අය නෙවෙයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපේ රට විනාශ වුණා. ඉතින් ඒ නිසා අද ඒ ගුණාමයන් දන්නේ නැහැ. මේවා මිත්‍යාවන් කියලා අයින් කරලා දානවා. අධ්‍යාපනිකයන්වත් මේ ගැන කතා කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ ශ්‍රාවකයන් හැටියට මේ යථාර්ථය බලන ඔන්න අපේ ඉදර මුල් කරගත්ත අපේ ගමේ ඒ ආභරණ ටික අද මම ඔය අත්තන්ට පෙන්නනවා මේ වීඩියෝ එකෙන්. ඒ ආභරණය මුල් කරගෙන පවත්වන මංගල්‍යයේ අපේ නිවසේ සිද්ධ වෙන ටික ටිකක් මට පෙන්වන්න පුළුවන්. නමුත් හදවතේ මිනිසුන්ගේ තියෙන මේ ආභරණ ඒ දේවතාවුන් වහන්සේලා ඒ රජ්ජුරුවොත් එක තියෙන බැඳීම මට මේ වගේ පෙන්වන්න බෑ. මේවා කරන ඒ පිළිවෙලින් තේරුම් ගන්න අපි කොච්චර අදටත් අපේ රජ්ජුරුවන්ට බැඳිලා ඉන්නවද ආද්‍යාත්ම. මේවා අද මේ තත්ත්වයකට ඇවිල්ලා අවුරුදු 2000 ගාණක් ගිහිල්ලා වුණත් මේ තත්ත්වයකට ආවත් අපිට අදටත් අපේ පාලකයා විදියට දැනෙන්නේ අන්නේ රජ්ජුරුව තමයි. ඒ අනුව තමයි අපි මේ පරම්පරාවේ අපේ සංස්කෘතින් චාරිත්‍ර ටික අපි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ අනුව මමත් සතුටු වෙනවා ඒ පරම්පරාවක එන දරුවෙක් හැටියට. අද මම කේසධාතුන් වහන්සේ මුල් කරගෙන අපෙන් මේවා ගලවලා අයින් කරගත්තට ඒ උරුමය අපෙන් අයින් කරන්න බෑ. ඉතින් දළදා වහන්සේගේ උරුමය අපේ පරම්පරාවෙන් රැකපු විදිය ඕනතරම් දළදා වහන්සේගේ කෝට්ටේ යුගයේ දළදා මාලිගාව ගිනි තියෙනකොට මේවා රැකපු විදිය මේවා කුරුණෑගල යුගයේදී මේවා රැකපු විදිය ඒ වගේම ඉංග්‍රීසි ජාතිකයන් සමග යුද වදින්ට විශේෂ නංගොත් විතරනේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් මේ මාතලේදී කැප්පිටිපොළ අධිකාරම්තුමාට අපේ පරම්පරාවෙන් කඳුලව ගම්මානේ මේ හිරියාල හත්පත්වෙන් ලබා දුන්නු සේවය අතිවිශාලයි. එතකොට බුදුහාමුදුරුවන්ගේ කාලෙත් බුදුහාමුදුරුව මුල් කරගෙන අපේ ප්‍රදේශයේ විශාල පිරිසක් ධර්මානුකූල බවට පත් වුණා. ඒ තුළ තව තවත් අර රැකගෙන ආපු ආධ්‍යාත්මික චාරිත්‍ර විදි යහපත් කරගෙන ධර්මානුකූලව පවත්වාගෙන ගියා. ඒකට හොඳ සාධකයක් තමයි අපේ ගමේ දේව ආභරණ වැඩ ඉන්න දේව භූමියේ තියෙන සිරිපතුල වහන්සේ. ඉතින් ඒ සිරිපතුල වහන්සේත් බුදුහාමුදුරුව ධර්ම දේශනා කරපු දේශනාවක අදිස්ථානයෙන් පිහිටවන සිරිපතුල දෙක තියෙන ඉතා ඓතිහාසික සිරිපතුල වහන්සේ නම අද ඒක. ඉතින් ඒ තුළ පෙන්නවා බුදුහාමුදුරුවොත් මෙන්න මේ පාලන තන්ත්‍රයට මේ කරගෙන යන දේ ඒ පරම්පරාවලට එදා දහමින් ශක්තිය ධෛර්යය ලබා දුන්නා. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රදේශය තව ඓතිහාසික තොරතුරු වටේට ගන්න පුළුවන්. විශේෂයෙන්ම පෙරිය කඩුව මැදිරිය රජමහා විහාරය ඊට පස්සේ මේ අවට රවුමම ගත්තොත් විශාල රජමහා විහාර සංඛ්‍යාවක් ඓතිහාසික තොරතුරු සහිත තිබුණාට අද අධ්‍යාපනික වශයෙන් ප්‍රසිද්ධ නොවු දේවල් තියෙනවා. විශේෂයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ පුරවරය උන්වහන්සේලා අරහතුන් වහන්සේලා ඇසුරු නිසුරු කරපු ස්ථාන තමයි අද ඓතිහාසික රජමහා විහාර විදිහට විරුදාවලිය ලැබලා අදටත් එහි ප්‍රෞඩත්වය ඒ භික්ෂු පරම්පරාව අද ඉන්නේ ඒව රැකගෙන යන්නේ අර රජ පරම්පරාවෙන් පැවතගෙන අද පැවිදි වෙලා හාමුදුරුවරු බවට පත් වුණා. ඒ පත් වෙලා ඒ පරම්පරාවලින් පවත්වාගෙන යනවා.
ඉතින් මේ මැදිරි රජ මහ විහාරයේ පෙරියකරු. පෙරියකරු රජ මහ විහාරයේ සෙල්ලිපි ගණනාවක් තියෙනවා. ඉතින් ඒ සෙල්ලිපි වල සඳහන් වෙනවා අපේ ගෞතම බුදුහාමුදුරුවන්ට විතරක් නෙවෙයි කාශ්‍යප බුදුහාමුදුරුවන්ට, කෝණාගම බුදුහාමුදුරුවන්ට, කකුසඳ බුදුහාමුදුරුවන්ට පවා පූජා කරපු ලෙන් කුඹුරු තියෙනවා. ඒ වගේම මේ ඉබ්බාගමුව කියලා කියන්නේ ගොමු කියලා කියන්නේ හමුවක්. මේ අවට ඔක්කොම තියෙන්නේ ගොමු, ඉබ්බාගමු, දෙහෙල් ගොමු, එහෙම ගොමු තියෙනවා. ගොමු කියන්නේ හමුවීම. එතකොට ඉබ්බා කියලා කියන්නේ, ඉබ්බාගමුව කියලා කියන්නේ බලධාරීන්, නැත්නම් බලධාරීන්ගේ ගොමුවක්, හමුවක්. ඉබ්බාගමුව, ඉබ්බාගමුව කියන්නේ ඉෂිවරු, පතිතවන මහා ඍෂිවරු, ඒ කාලේ හිටියේ ආධ්‍යාත්මිකින් දියුණු ඍෂිවරු, ඒ අයගේ ගොමුව. ඊට පස්සේ රටේ පාලන තන්ත්‍රයේ බාරධාරීන් හැටියට හිටපු බලධාරීන් හිටපු ගොමුව. දෙහෙල් ගොමුව කියන්නේ දෙගොල්ල කොට්ටාසයක්, දෙගොල් කොට්ටාසය හමුණු දේව කොට්ටාසයක්, හමුණු තැනක් දෙහෙල් ගොමුව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ කඳුලව කන්දෙන් එළියට පැන්නාම ඒ තියෙන ප්‍රදේශත් දේව ගෝත්‍රිකයන්ගෙන් ජීවත් වුණු ඒ සෙල්ලිපි ආශිතව බලන්න පුළුවන්. විශේෂයෙන්ම ගෞතම බුදුහාමුදුරුවන් කාලේ ගුවන් යානා නියමුවන්, ඒ වගේම උමං පද්ධති, උමං මාර්ග, ජල උමං මාර්ග තුළින් කුෂිකර්මාන්තය, පිරිසුදු හෙළ වෙදකම, විශේෂයෙන්ම මහමූකලයාය ජීවක ඖෂධ උයන, මේ වගේ සෙල්ලිපි වලින් දොළු කන්ද නැමැති මහා ඖෂධ වනාන්තරයේ ලංකාවෙම ප්‍රසිද්ධ විශාල වශයෙන් ඖෂධ බෙහෙත් ඖෂධ තියෙන හෙළයේ ඖෂධ ගාරය හැටියට සලකන්න පුළුවන්. අපේ සෑම දෙයකින්ම කිසිම රටකට වහලෙක් නොවි සියලු සම්පත්තින් සියලු දෙයින් ආඩ්‍ය වූ සුරපුරයක් විදිහට තිබුණු දෙයක් මේක. බුද්ධ කාලයේ එනකොට ඉතාම ලස්සන රමණීය රාජ ආණ්ඩුවකින් පවත්වාගෙන ගියපු ලස්සන පුරවරයක්. එනිසා මේක බුදුහාමුදුරන්ගේ මේ සෙල්ලිපි මේ අවට තියෙන ස්ථානවල සාධක ගත්තාම මේවා ඔගොල්ලොන්ට ගලප ගන්න පුළුවන්. ගෞතම බුදුහාමුදුරුව විතරක් නෙවෙයි කාශ්‍යප කකුසඳ කෝණාගම බුදුවරු පවා මේ පුරවරය තුල වැඩ හිඳිමින් කටයුතු කරපු අපේ රටේ සුවිශේෂී පුරවරයක්. එහෙනම් මේ අපේ රටේ හිටපු සුවිශේෂී රජෙක්, මේ රජා චක්‍රවර්ති රජ කෙනෙක් බුදුහාමුදුරුවන්ට කලින් මෙන්න මේ පවත්වගෙන ආපු ආභරණ ටික තමයි අපේ නිවසට ඔය පරාක්‍රමබාහු රජු සමයේ අපේ ගමේ තියෙන පුරාණ විහාරස්ථානයක ඒ වෙනකොට රැකගෙන ඇවිල්ලා තිබුණු දේ රජතුමා විසින් අනාගතය දැකලා අපේ පරම්පරාවට පිරිනමලා වගකීම බාර දීලා තියෙන්නේ මේක පවත්වාගෙන යන්න. ඉතින් අන්නේ ආධ්‍යාත්මික රජවරු අද ජීවමානව නැති වුණාට, මේවා ජීවමාන, මේ ආභරණ ජීවමාන කරන්න තරම් ආධ්‍යාත්මිකයි නැති වුණාට, දැන් මේ ආභරණ ටික යම් වත්පිළිවෙතක ඒ ගෞරවය රැකගෙන අපේ පවුල විසින් රැකගෙන යනවා. ඉතින් ඒ අයට හැමෝටම මම පින් දෙනවා, මගේ පියතුමාගේ ඉඳලා ඒ හැමෝටම පින් දෙනවා. ඉතින් මේ පිළිබඳව මට පුළුවන් විදිහටයි මම පෙන්වුවේ, කියලා දුන්නේ. මේක මනසින් දිනුක නැවත ඒ යුගය දක්වා මේක නැගිටිනවා. ඒක මගේ කියන දෙයක්, මම මගේ දැනීම අනුව. මොකද අපිට දැනීමක් වෙන අයට වඩා තියෙනවා. මොකද මේවා අපි සසරේ පුදුතාවේ පවත්වාගෙන ඉන්නේ, මේවා නිකන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අධිකරණ බලය, නීතිය, විපාක බලය නැති හින්දායි අද සාධාරණත්වයක් රටට නැත්තේ, රට පිරීලා තියෙන්නේ. මේ රට නැවත දැන් අද අපේ රටේ පාලකයෝ පත් වුණත් ප්‍රදේශ වශයෙන් ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන සම්පත් මොනවද කියලාවත් දන්නේ නැති අය තමයි අද පාලකයෝ බවට පත් වෙන්නේ, රටටම වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ යුගය අවසන් වෙනවා. දැන් මිනිසුන්ට නැවත නැවත ආධ්‍යාත්මිකව දියුණු කරගන්න පුළුවන් නිදහස් චින්තනය ඇති කරලා දෙනවා මේ වහල් භාවයේ, මේ ආභරණ වලින්, මේ ශක්තියෙන් සිද්ධ වෙන දෙයක් මම කියන්නේ. මේ බෝසත් ගුණධර්ම පිරුණු සමාජයක් නැවත ටිකෙන් ටික ඇති වෙනකොට මේ ඉතිහාසය ඇවිල්ලා මේ ආධ්‍යාත්මික යුගය, මේ ආධ්‍යාත්මික ආභරණ අවදි කරන යුගය ළඟ ළඟ මේනවා. අන්න ඒ සඳහා මේවා මිත්‍යාවන් කියලා දකින්න නැතුව අපි කරන්න ඕනේ. එහෙනම් අපේ හෙළ ගුණ ධර්ම,
අපි හෙළයෝ හෙළෝගක අපේ හෙළ ඉතිහාසය හොයන් වගේ මේ හෙළ ගුණ ධර්ම මොනවාද. අපේ ආධ්‍යාත්මය ගෙදරක් කොහොමද ආධ්‍යාත්මිකෙන් ස්වාධීනව නැගා සිටවන් නිස්සරෝම මේක පත් කරගන්න. මේක නැතුව අපි කොච්චර කතා කළාට අනුන්ගේ බෙහෙත් ටික බිබි අනුන්ට ගැත්තෝ වෙලා අනුන්ගේ මුදල් මතම ජීවිතය පිහිටුවාගෙන ගුණධර්ම කියන දේවල් යටපත් කර කවදාවත් අපිට මේ රටක් ලෝකයක් දියුණු කරන්නවත් බෑ පිටනත්. මේ අහස උඩට ගොඩ නැගිලි හදලා තමන් ගන්න චේතනයෙන් මේ රට දියුණුවයි කියන එක ඉස්පිරිතාල වැඩ. ඒකෙන් නෙමෙයි රටක් දියුණුවයි කියන්නේ ආධ්‍යාත්මික ස්වාධීනත්වය නිදහස. මෙන්න මේ தത്വයට තමන්ගේ නිවසේ ඉඳන් පත් කරගන්න ඉස්සරම කටයුතු කරන්න. කෑමෙන් බීමෙන් විඳලා වහල් නොවි කන්න පුළුවන් ස්වාධීන චින්තනය. බඩගින්නේ ඉන්න එක සැපයි. අනුන්ගේ වහල් ක්‍රමයට අපි විස ආහාර අනුන්ගේ සංස්කෘති වලට කන බොන සැප විඳිනවට වඩා පින්වත්. අන්න ඒකයි අපිට ඉදිරියේ තියෙන්න ඕනේ. ඔබ අන්නේ தത്വයට පත් වුනොත් මම වික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියටත් මේ රටේ ගොඩාක් ආධ්‍යාත්මික ඇසුරෙන් પરම්පරාගත එන කෙනෙක් හැටියට කියන්නේ ඒ ආධ්‍යාත්මික පාලන යුගය අපට නැවත ඒ ආබර්ණ ජීවමානත්වයට පත් කරගන්න පුළුවන්. පුළුවන් වෙන්නේ ඔබ විශේෂයෙන් අපේ ගමේ පලාද ජීවත් වෙන අයත් කඩලපනාන අපේ ගම ශක්තිමත් කරගන්න. අපට වෙන පිටින් ඕනේ නැහැ. අප රට ඇතුලේ අපිට ශක්තිමත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අද අපේ රටවල ගහ මෙන්න මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන ගොවිතැන් කරන අය නැහැ. ඇයි රැකී ආරක්ෂාවට පුරුද නැහැ. ඒක වහල් භාවය. රැකියාව කර කර මේ අයට කවදාවත් ආධ්‍යාත්මිකින් නැගිටින්න බෑ. ඒ නිසා පින්වත් හැමෝටම මම කියනවා අපේ රට ගම මුල් කරගෙන එක රටක් වගේ ඔබේ ගම් වලත් මෙන්න මේ වගේ ආධ්‍යාත්මික යුගයේ රජවරු හිටියා. ඒ પરම්පරා තියෙනවා. ඒ සාධක තියෙනවා. මේවා මුල් කරගෙන ඒ විහාරස්ථාන මුල් කරගෙන නැවත නැවත හැම ගමකම බුදුහාමුදුරුවෝ ඒ ආධ්‍යාත්මික ශක්තිය සිරිපතුල් දිනු කරගන්න පුළුවන් ධාතුන් වහන්සේලා පිහිටවලා තියෙනවා. මේවා දිනු කරගෙන නැගී සිටින්න. ඒ දේශපාලන ක්‍රමය, ඒ ස්වාධීන ක්‍රමය තම තමන් පිහිටුවා ගන්න. අන්න එතකොට පුළුවන් මේ ආධ්‍යාත්මික යුගය නැවත ආරම්භ කරන්න. ඒ නිසා හැම දිනාට මේ පණිවිඩය ලබා දුන්නේ මේක ඉතිහාස කතාව. මේක තව ඕන තරම් මගෙන් විස්තර දැනගන්න පුළුවන්. බුද්ධ කාලීනව වෙච්ච සිදුවීම්, ඒ සාධක ඊට කලින් තිබුණයි කියන්න තියෙන සාධක, මේ වගේ ගොඩාක් අපේ මුතුන් මිත්තන්ගේ ඇසින්දුටු කටින් විහාරයෙන් එන සාධක බලගන්න උපු දේවල් තව තියෙනවා. මේ වගේ විස්තර කියන්න ආභරණ එකින් එකට විස්තර කරලා මේකේ යාන්ත්‍රණය සිද්ධ වෙන විදිය කියලා දෙන්න. නමුත් කෙටියෙන් මම මේ කළේ ඒ නිසා හැම දිනාටම මේ පණිවිඩය ලබා දෙමින් ඒ ආධ්‍යාත්මික යුගය, ඒ ධර්මානුකූල යුගය නැවත ආරම්භ වෙනවා කියන එක ඔබට පසක් කරමින් ඔබ ඔබත් මේ ಗುಣධර්මවල පිහිටලා අපේ රට නැමැති අම්මා තව තවත් මේ ධර්ම ගුණයෙන් වර්ණවත් කරන ශක්තිමත් කරන්න ශක්තිය ධෛර්ය අදිෂ්ඨාන ඇති කරගන්න මේ දේව ආභරණවල බලයේ ශක්තිය හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනම් මගේ මේ විස්තර කිරිල්ල නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. රාවණ සක්විති රජ පරපුරෙන් පසු දහසක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිට වූ ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව